දෙදහස් විසිහතර ධර්මරශ්මී පොසුන් කලාපය හෝමාගම් පුරවරය කේන්ද්‍ර කර ගනිමින් සංවිධාන කෙරුණේ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයකට අනුවයි. එය මාකුඹර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය අසල සිට හෝමාගම පුරවරය දක්වා පැවැත්වෙනවා. දෙවන දිනේ සමාරම්භය හෝමාගම දුම්රිය ස්ථානයෙන් ආරම්භ කෙරුණේ විශේෂයෙන් සැකසූ දුම්රිය මැදිරියක් උපයෝගී කර ගනිමින්. ඒ සිට භක්තිගීත ප්‍රසංගයක්ද පැවැත්වුණා. පාසල් සිසුන් වෙනුවෙන් පැවැත්වෙන පහන් කූඩු තරගාවලියට එක්කර ඇති කූඩුවල විදුලි ආලෝකය විවෘත කිරීමද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අතින් සිදුවුණා. විශාල පිරිසකට එකවර ආහාර ලබා දෙන යුද හමුදාව සංවිධාන කරන බද්දන්සිලද විවෘත කිරුණු අතර සංවර්ධන ලොතරැයි මණ්ඩලය හා ස්වාධීන රූපවාහිනිය සජීවීව ඉදිරිපත් කළ බොදු බැතිගේ සරණිය නැරඹීමටද අමාත්‍යවරයා එක්ුණා. සර්වඥ ධාතු ප්‍රදර්ශනය, තොරණ, පහන් කූඩු, බැතිගේ සංදර්ශන ඇතුළු විශේෂාංග රැසක් මෙවර පොසුන් කලාපයට ඇතුළත්. සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අජිත් නාරගල, ලේක් හවුස් සභාපති මහාචාර්ය හරේන්ද්‍ර කාර්යවසම් යන මහතුරුන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියා.